සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. සෙංකඩගල ඇසළ මහා මංගල්‍ය සාර්ථකව අවසන්. ප්‍රතිසංස්කරණය කළ රන්වියනත් ජනපති අතින් විවෘත කෙරේ. රෝහල් පද්ධතියේ නව වෙනස. මාස 9ක් යනකොට මුළු රෝහල් පද්ධතියම ඉහළ කරනවා. මුළු මේවකම දුවන්නේ ෆයිල් වලින් නෙවෙයි පරිගණක හරහා. ව්‍යාජ මුදල් මුද්‍රණය ඇතුළු ජාවාරම් රසක් කළ මොරටුවේ තිප්පොළ. ව්‍යවසායික පාරාදීසයක් බිහි කිරීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට මොනරාගල සූදානම්. ජෝන් මැකේන් අභාප්‍රාප්ත වෙයි. ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කළ බව සඳහන් සංදේශය ජනාධිපතිතුමාට බහර දීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය මහනුවරදී සිදු කෙරුණා. එම සංදේශය දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බහර දුන්නා. සිව් මහා දේවාල බස්නායක නිලමේ වරුන්ද එම අවස්ථාවට එක් වුණා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. රාත්‍රී 7:58ට යෙදුණු සුබ මොහොතෙන් උතුරු දිශාභිමුඛව ආරම්භ කෙරුණු පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් පහළට විත් ගෙවදීම සිදු කෙරුණා. පෙරහැරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කළේ නැදුන්ගමුවේ රාජා හස්තියයි. එම හස්තියා කරඬුව මෙවර වැඩම කළේ 12 වරටයි. ඉන්දිරාජා සහ වාසනා හස්තීන් දෑලේ ගමන් කළා. පෙරහැර නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සතරමහා දේවාලවල දිය කැපීම චාරිත්‍රය මහනුවර ගැටඹිය තොටේදී අද අලුයම සිදු කෙරුණා. පෙරහැර ආරම්භය වෙනුවෙන් සිටු වූ කප දිය කැපීමේ ස්ථානයට රැගෙන විත් මහවැලිගඟේ පාකර හැරීම මෙහිදී සිදු කෙරුණා. ආශිර්වාද ලබා ගැනීමට අතිවිශාල පිරිසක් දියකළ නාතුට අසලට පැමිණ සිටියා. පෙරහැර මංගල්‍ය අවසන් කිරීමේ දවල් පෙරහැරද අද පස්වරුවේ පැවැත්වුණා. මහනුවර ඇසළ මහා පෙරහැර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බහර දෙනු ලැබුවා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී ඇසළ මහා පෙරහැර සාර්ථකව අවසන් කිරීම දැනුම් දීම සඳහා සාම්ප්‍රදායානුකූලව මෙම චාරිත්‍රය සිදු කෙරෙනවා. පෙරහැරින් පැමිණි දියවඩන නිලමේවරයා ඇතුළු සතර දේවාල හා පිරිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටු ආභ්‍යසදී පිළිගනු ලැබුවේ ජනාධිපතිතුමා විසින්. පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. මල්වතු මහවිහාරයේ සින්දු ඇත්පැටවා වෙත පළතුරු සංග්‍රහයක් සිදු කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත රන්වියන ප්‍රතිසංස්කරණය කළේ ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ.
වර්ග අඩිය 3450කින් යුත් රන්වීර ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 45ක්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1987 වසරේදී දළදා මාලිගයට මෙම රන්වියන පූජා කළා. රන්වියන මෙවර ප්‍රතිසංස්කරණයට ලක් වූයේ වසර 16කට පසුවයි. රන්වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ශිල්පීන් ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිතුමා අස්කිරි ගෙඩිකේ රජමහා විහාරස්ථානයේ වෙත පැමිණියා. හැම වර්ෂයක් පාසම පෙරහැර දින මේ පෙරහැර කරඬුව දළදා වහන්සේ වෙනුවෙන් තැන්පත් කිරීමට වැඩම කිරීමත් ඒ වගේම ඊයේ රාත්‍රියේ තැන්පත් කොට අද දහවල් පෙරහැර පිටත් වීම දක්වා මෙතන සිට සිරිත් පැවැත්වෙන දළදා මාලිගාවේ පුරාණ සිරිත් විදිහට අද දළදා වහන්සේ නොවැඩියත් ඒ වෙනුවෙන් පෙරහැර කරඬුව තැන්පත් කිරීම ගෙඩිගේ විහාරේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා හතර නමෙන් තුන් නමක් මේ වෙන විට වැඩම කිරීම රටේ අපේ ජනාධිපතිතුමා සම්ප්‍රාප්ත වීම බෞද්ධයන්ගේ නායකයා වශයෙන් අපි සලකන දියවඩන නිර්මතුමාගේ පැමිණීම ඉතිහාසයේ කවමදාකවත් මෙවැනි සිදුවීමක් නොවන්නට ඇති මේ ජනාධිපතිතුමෙක් මා දන්නා අවුරුදු 50 තුළ පළවෙනි වතාවට තමයි පෙරහැර කරඬුව තැන්පත් කර දෙන පැමිණීම නිසා ජනපතිතුමා ඇතුළු හැම දිනාටම තෙරුවන් සරණයි දළදා හාමුදුරන්ගේම පිහිටයි කියලා අපි ප්‍රාර්ථනා. විහාරස්ථානයේ ඉදිකළ නව ශ්‍රවණාකාරය විවෘත කිරීමටද ජනාධිපතිතුමා එක්ුණා. අස්කිරි පාර්ශවය අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමීන් වහන්සේ රචනා කළ ගල් පිළිමය ග්‍රන්ථිය ජනගත කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමීන් වහන්සේ එම ග්‍රන්ථිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. මෙහිදී උත්සව සභාව ඇමතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා. අපේ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවක් රජයක් වෙත පැවරිච්ච වගකීමක්. මෙම වගකීම ඉටු කරමින් අතිගරු ජනාධිපතිතුමා කටයුතු කිරීමට නිරන්තරයෙන් උපදෙස් දීම් මඟ පෙන්වීම් සිද්ධ කරනවා. ඒ අනුව ඒ ශාසනය ආරක්ෂා කරගන්න සහ පෝෂණය කරන්න ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි මේ අවස්ථාවේදී කටයුතු කරනවා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙති ඇමතිරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මහනුවර බොක්කාවල මොරන්කන්ද ශ්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. පසුව චෛත්‍ය කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ජනාධිපතිතුමා අතින්. චෛත්‍ය වෙත ප්‍රථම පූජෝපහාරයද ජනාධිපතිතුමා සිදු කළා. අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය හිඟුල්වෙල ඥානාලෝක ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. ජනාධිපතිතුමාද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමටයි කටයුතු කළේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධානාමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි මාස 9ක කාලය තුල මුළු රෝහල් පද්ධතියම පරිකරක ගත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ 61 වාර්ෂික මහසභා රැස්වීමට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. නවීන තාක්ෂණයේ සෑම අංගයක්ම මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීම තම අරමුණ බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා. දැන් අපි හදනවා මුළු මේ වේකම ඊහෙල්ත් වැඩසටහන අපි ආරම්භ කළා තියෙනවා. දැන් මම විදේශ සමාගමක් එක්ක කව් වෙලා තියෙනවා. තවත් නොබෝ දිනකින් අපි ආරම්භ කරන වැඩසටහන. ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා මට මාස 4කින් ලංකාවේ මුළු මහත් ජනගහණයටම ඊහෙල් කාඩ් එකක් ඒගොල්ලෝ අපිට. ඒ වගේම මාස 9ක් යනකොට මුළු රෝහල් පද්ධතියම ඊහෙල් කරනවා. මුළු මේවකම දුවන්නේ ෆයිල් වලින් නෙවෙයි පරිගණක හරහා. තව ආයෝජන ව්‍යාපෘතියක් ගෙනල්ලා තියෙනවා. මේ රටේ තියෙන ඔක්කොම සාමාන්‍ය උපකරණ ඩිජිටල් උපකරණ බවට පත් කෙරේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යාපීඨයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාංශ ප්‍රධානී ආචාර්ය කේ ශ්‍රියානි මහත්මිය මෙහිදී ඇගයීමට ලක් වුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රසායනාගාර විද්‍යාඥ සංකමේ සභාපති රවි කුමුදේශ්, කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය ජගත් සෙනවිරත්න, මහාචාර්ය නෙලුකා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අලුතින් පිහිට වූ විශේෂ මහාධිකරණය දේශපාලන පළිගැනීම් සඳහා යොදා ගනිමින් සිටින බවට එකබද විපක්ෂය නගන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බව රජය අවධාරණය කරනවා. පසුගිය පාලන සමයේදී මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ හමුවේ පසුගියදා නඩු පැවරුවා. මෙම මූල්‍ය වංචාවට අදාළ චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයයි. මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් ජනමතයක් ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින බවයි පෙනී යන්නේ. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන්ගේ සහයද හිමිව තිබෙනවා. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුකර ඇතැයි කියන මූල්‍යවංචා සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත අනුව වරදක් සිදුකර ඇති බවයි නීතිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ. තම දෙමව්පියන් වෙනුවෙන් ඉදිකළ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී මෙලෙස රාජ්‍ය මුදල් සාවත්‍ය පරිහරණයකට ලක්කිරීම සම්බන්ධයෙන් ජනතාවගේද අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සම්පත් යොදා ගනිමින් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකෙරුණා. එහිදී රජයේ මුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළ බවට නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම අධිචෝදනා පත්‍ර ගොනු කළා. මෙම සිද්ධියට අමතරව මිග්යානා ගනුදෙනුව ඇවන්කාඩ් සිද්ධිය මෙන්ම ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේදී සිදුවැතැයි කියන අක්‍රමිකතාවලට එරෙහි පරීක්ෂණවලදීද ගෝඨාභය රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයේ සඳහන් වෙන්නේ තමන්ගේ පියාගේ අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් භාවිතා කිරීම. මෙය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පිළිගැනෙන වරදක්. මෙම අධිකරණයේ ඉදිරියේ පැවැත්වෙන නියමිත වෙන මිග්න නඩුවත් සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාමත්ම ආందోళනාත්මක තත්ත්වයක් ඇති කරයි. මොකද ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන්, ලැබියාවන්ගේ පරස්පරතාවය මෙන්ම අක්‍රමික සිදු කරපු ආකාරය හොඳාකාර ලෙස විභාගයේදී දිගහැරෙන බවට නිශ්චිතයි. ව්‍යාපාරික පාරාදීසයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙලේ තවත් අධිකරක් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොනරාගලදී ලබන 29, 30 සහ 31 යන දිනවල පැවැත්වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වන විටත් ගෙන ඇති බවයි ආණ්ඩුව පවසන්නේ. කලාප 12ක් හා කුටි 515ක් ප්‍රදර්ශනයට ඇතුළත්. 29 වෙනිදා උදේ 10ට ප්‍රදර්ශනයේ විවෘත කිරීමට මූලික කටයුතු සියල්ලම සූදානම් වෙලා අවසන්. ජනතාවට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසලා තියෙනවා. විනෝදාත්මක අවස්ථාවක් පමණක් නෙමෙයි, දැනුවත් වීම වැඩසටහන, ණය පහසුකම්, විවසායක පුහුණු වීම ආදී ලබා ගන්න පුළුවන් වගේම තරුණ ප්‍රජාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක් නිසා අවශ්‍ය දැනුම ලබාගෙන පහසුකම් භුක්ති විඳින්න කියලා ඉල්ලීමක් කරනවා. දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. දින දෙකක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයට අතිවිශාල ජනතා සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා. ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටයි රජය පියවරගෙන ඇත්තේ. ප්‍රදර්ශන භූමියේ ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගීවන්න මහතාද පසුගියදා කටයුතු කළා. ග්‍රාමීය සංවර්ධනයට මුල්තැන දෙමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ලබා දී ඇත්තේ ප්‍රමුඛත්වයක්. ව්‍යවසායකින් ලක්ෂයක් අලුතින් බිහි කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණයි. ඉන් ප්‍රතිලාභ ලැබූ ව්‍යවසායකින් බොහෝ පිරිසක් ස්වශක්තියෙන් නැගී සිටිමින් මේ වන විටත් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. පහුගිය කාලේ මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය ඇරීලා තිබ්බේ. පහුගිය අවුරුදු 20 ඉවර වෙනකොට ලංකාවේ 22 වෙනි දිස්ත්‍රික්කයේ මොනරාගල. අද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල නගරේ පැවැත්වෙනවා. කරවග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන්, කෘෂිකර්ම, ඒ වගේම කාර්මික කර්මාන්ත, මේ සියලු සංවර්ධනය මේකෙන් ආරම්භ වෙනවා. යටිතල පහසුකම් මික්ක
ගමේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි මොනරාගලින් 29 වෙනිදා ආරම්භ කරනවා. ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඔස්ට්‍රේලියා නව අග්‍රාමාත්‍යවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කළා. මොරිසන් මහතාගේ නායකත්වය හා හැකියාව පිළිබඳ පක්ෂයේ විශ්වාසය මෙම ජයග්‍රහණයෙන් පිළිපිබුණු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. මේ අතර ඕස්ට්‍රේලියා නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ පක්ෂයේ සමාජිකයින් ස්කොට් මොරිසන් මහතා වෙත තබා ඇති විශ්වාසයෙන්ම ඔහුගේ නායකත්ව ගුණාංග මනාව පිළිබිබුණු බවයි. ස්කොට් මොරිසන් මහතාට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සම්බන්ධතා පිළිබඳ මනා අවබෝධයක් ඇති බැවින් එම සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. නවතත් ප්‍රවෘත්ති. වැටුප් වැඩිකන ලෙස දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කළ ඉල්ලීම සලකා බලා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත් කළ කොමිසම පළමු වරට හෙට රැස්වනවා. එහිදී කොමිසමේ නිලධාරීන්ට අදාළ විෂයන් බෙදා දීමට නියමිත අතර සිදු කළ යුතු කටයුතු පිළිබඳව වැඩිදුර සමාලෝචනයක් සිදු කෙරෙනවා. 15 දිනකකින් යුතු මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එස් රණුක්කේ මහතායි. දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් සලකා බලා විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා ඇතුළු රජය සක්‍රියව දායක වී සිටිනවා. එසේ තිබියදීත් දුම්රිය සේවකයන් යලිත් වර්ජනයකට සූදානම් වන්නේ පටු දේශපාලන අවශ්‍යතා පමණක් පදනම් කරගනිමින් බවටයි ජනතාව චෝදනා කරන්නේ. දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය වර්ජනයක් සිදු කරන බවයි. මහජන මුදලින් නඩත්තු වන සේවයක් පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් මහජන විරෝධයන් මතුවන්නේ මෙම වර්ජන තුළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවීම හේතුවෙන්. රාජපක්ෂ හිතවාදීන් සාමාන්‍ය ජනතාව බිල්ලටගෙන ඒ මුවාවෙන් රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට මේ වන විට ජනතාවගෙන් චෝදනා එල්ලවන්නේද එවැනි තත්ත්වයක් තුළයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත එළබෙන 29 වෙනිදා රාජපක්ෂවරුන්ට හිතවත් දුම්රිය සමිති නියෝජිතයින් පිරිසක් වර්ජනයක් ආරම්භ කිරීමට සැරසීමේ අරමුණ එම සංවර්ධන සංග්‍රාමය කඩාකප්පල් කිරීම බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් වලට අනුව වැටුප් වැඩි කිරීමක් සිදු කළහොත් ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සේවා 28ක වැටුප් පර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කොට ඒ වැටුප් තල ලබා දිය යුතුයයි නිර්දේශ කරා. මේ ගැටලුව පිළිබඳව අපි ප්‍රතික්ෂේප කිරීමක් කළා නෑ. ඔවුන්ගේ ඉල්ලීම තීරණය කල් දමා සමස්ත වැටුප් ව්‍යූහයන් පිළිබඳවම වාර්තාවක් ලබාගෙන මේ පිළිබඳව තීරණයක් ගත යුතුයයි තීන්දු කරා. පසුගිය රජය සමයේ හිතුමතේ සිදු කළ ක්‍රියා හේතුවෙන් මතුවී ඇති රාජ්‍ය සේවක ගැටලු වහාම නිරාකරණය කිරීමට රජයේ මූලික අවධානය යොමු තිබෙනවා. එවැනි පසුබිමක් රජය නිර්මාණය කර තිබියදීත් දුම්රිය සේවකයන් මෙලෙස හැසිරෙන්නේ වෘත්ති අරගලයක් වෙනුවෙන් නොව සමස්ත රටේ සංවර්ධනයට එරෙහි වෙමින්. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. මොරටුව ලුඩාව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව කළ වැටලීමේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 15ක් සමග සැකකරුවන් 5 දිනකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ලේසර් ප්‍රින්ටර් 7ක්, යතුරු ලියනයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා 100ක් පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 39, 41, 33 සහ 37 වයස්වල පසුවන්නන්. සැකකරුවන් බදකල පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන් රජයේ සහතික සහ අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවයි. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල නිල මුද්‍රා, රාජ්‍ය ආයතනවල ලිපි ලේඛනාදියද ඔවුන් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව හෙළිවුණා. ඇතමුන් ජනතාව මුලා කර ආණ්ඩුව පෙරලීමට උත්සාහ කළද ඉන් පලක් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යහපාලන රජය ජනතාව සමග දිනෙන් දින ඉදිරියටම ගමන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ත්‍රිකුණාමලයේ මුතුර් කිලිපෙටි ප්‍රදේශයේදී කෙරෙනු මුතුමාරි නගර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සැම්මට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරෙනු 110 වන ආදර්ශ ගම්මානය මෙයයි. ඒ සඳහා වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 330ක්. විසිරි නිවාස ණය සහ සොඳුරු නිවාස ණය ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. ඉබෝලා වලට SARS වලට AIDS වලට පිළිකාවට වැඩිය දැන් තියෙනවා මහා භයංකාර ලොකුම රෝගයක්. ඒක තමයි අපේ විරුද්ධවාදීන්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම, ක්‍රෝධය කියන රෝගය. ඒ හැම දෙයක්ම එකතු කරගෙන මේ හාදය හදනවා ගම්මුදාව නතර කරලා. ගම්පෙරළිය ග්‍රාම ශක්තිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නතර කරලා. සැප්තැම්බර් මාසේ රටේම ජනතාව මංමුලා කරලා රජයේ පෙරලන්නට ඔබලා අසාර්ථක උද්ඝෝෂණයක් කරන්නට යන ඒ දවසේම මුළු ලංකාවේම එක පැය 24න් තවත් උදාගම්මාන 100ක්ම ආරම්භ කරනවා කියන එක බොහොම ආඩම්බරින් තමුන්නාසලට ප්‍රකාශ කරනවා. ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා වරම හිමිවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. කලවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තරුණ පෙරමුණ සහ කාන්තා බලමණ්ඩලයේ පිහිටුවීමද මෙහිදී සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය දුෂාන්ත මිත්‍රපාල මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සියලු ජාතීන් දිනාගත්තු එකම නායකයා වෙන කවුරුවත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාට පමණයි ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. එතුමා පැත්තකින් තියලා මේ රටේ කවුරු හරි ජනාධිපතිවරණයක් දිනන්න ජාතිවාදී හා ආගම්වාදී ඉස්මතු කරමින් දේශපාලනය කරන්නේ දුර්වලයන් බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති හිටපු අමාත්‍ය ඉමිතියස් බාකිර් මාකර් මහතා පවසනවා. මහනුවර, දිගන, කුමුක් කඳුර, අල් හික්මා මුස්ලිම් මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් පැමිණුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. අපි සිංහල ජනතාවත් එක්ක ජීවත් වෙන්නේ. සිංහල ගුරුවරු මේ ඉස්කෝලේට ලැබෙන්න ඕනේ, ලැබිලා නැහැයි කියලා කියනවා. සල්ලි ගෙවලා ගමේ උදවිය සිංහල ගුරුවරුන්ව ලබාගෙන තියෙන්නේ. මේක ආවාසනාවක්. 1950 ගණන්වල උතුරේ උදවිය සිංහල ගුරුවරු එවන්න කියලා කිව්වා අපිට. හොයාගන්න සිංහල ගුරුවරු එදා හිටියේ නැහැයි කියලා කිව්වා. මේක තමයි ප්‍රශ්නය. සිංහල ඉගෙන ගන්නවා කියන්නේ සිංහල සමාජයේ සංස්කෘතිය තේරුම් ගන්නවා. ඒක තුලින් තමයි සංහිඳියාව ඇති වෙන්නේ. මමනි ඉගෙනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලේ. සිංහල බෞද්ධ දරුවෝ මාව තෝරගත්ත සභාපතිවරයා හැටියට. වෙනසක් මට කොළඹ ආනන්ද තුල මුස්ලිම් වරේ කෙරෙට දැනුනේ නැහැ. දේශපාලනයේදී ජාතිය, ආගම, කුලය ආයුධයක් කරගෙන ඔළුව ඔස්සන්න හදන්නේ දුර්වල මිනිස්සු. එකමුතු වුණොත් ඔළුව ඔස්සන්න පුළුවන්. ජාති නිසා ආගමික කොටස් අතර සංහිඳියා වර්ධනය කිරීම සඳහා ජාතික භාෂා හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ පැවැත්වෙන අහන්න වැඩසටහනේ තවත් අදියරක් සූර්යවැව 7:05 ජීවනාලි ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මොහොතක් හොඳින් අපි ඇහුවොත්ින් හේහෙන්නේ සාමගනයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙවීම මත දිවයිනපුරා ගමින් ගමට අහන්න වැඩසටහන ක්‍රියාත්මකයි. සූර්යවැව පොලිස් ස්ථානයේ දායකත්වයේ යටතේ පැවති වැඩසටහනට ප්‍රදේශවාසී ජනතාවගේද සහභාගීත්වය ලැබුණා. ආගමික හා ජාතික සහජීවනය වෙනුවෙන් මෙම වැඩසටහනින් සුවිශාල සේවාවක් ඉටුවන බවයි ජනතාව සඳහන් කළේ. වීදි නාට්‍ය, දේශන, සංවාද ඇතුළු වැඩසටහන් රැසක් අහන්න වැඩසටහනට ඇතුළත් වුණා. දැන් විදෙස් පුවත්. ඇමරිකා ජනාධිපති වන අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීණයෙකු සෙනට් සභික ජෝන් මැකේන් අභාප්‍රාප්ත වුණා. ජෝන් මැකේන් මිය යන විට 81 වන වියෙහි පසු වුණා. 2008 වසරේ පැවති ඇමරිකා ජනාධිපති උපරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වුණා. එහිදී ඩිමොක්‍රටික් අපේක්ෂක බැරක් ඔබාමා හමුවේ ඔහු පරාජයට පත් වුණා. ජෝන් මැකේන් දශක 3කට අධික කාලයක් ඇමරිකා සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මැකේන්ගේ අභහවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජෝන් මැකේන් මහතා 2017 වසරේ සිට මොළයේ ඇති වූ පිළිකාවකින් පීඩා විඳිමින් සිටියා. වියට්නාම යුද්ධයේදී ගුවන් නියමුවෙකු ලෙසයි ජෝන් මැකේන් කටයුතු කළේ. ඔහු වසර 5කට වැඩි කාලයක් වියට්නාමයේ සිරකරුවෙකු ලෙසද සිටියා.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියා ක්‍රීඩා උළෙලේ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 8 වන ක්‍රීඩා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අර්ධ අවසන් පූර්ව වටේ තරඟ සහ අවසන් තරඟ සඳහා අද දිනේ සහභාගී වුණා. බැඩ්මින්ටන් පිරිමි යුගල අර්ධ අවසන් පූර්ව වටයේදී සචින් ඩයස් සහ භුවනික ගුණතිලක බැඩ්මින්ටන් යුගල ඉසව්වේ මෙවර ලෝක ශූරයන් වන චීන ක්‍රීඩකයන් හමුවේ තරඟ වැදුණා. ඔවුන්ට හොඳ තරගයක් ලබා දුන් සචින් සහ භුවනක තරඟ වට දෙකට බිංදුවක පරාජයකට මුහුණ දුන්නා. 21-12 සහ 21-15 ලෙසයි ලකුණු සටහන දැක්වුණේ. අද උදැසන ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම මූලික වටේ තරඟයකින් සත්කාරක ඉන්දුනීසියාව පරාජය කළේ ගෝල 4-1 ලෙස. ඔවුන් මූලික වටේ මුහුණ දුන් තරඟ 4න් තරඟ 2ක් ජයග්‍රහණය කළා. හොකී පිළ සහභාගී වන මීළඟ තරඟය ඉන්දියාවට එරෙහිව පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව අපි හෙට දිනේදී ඔබ හමුවේ තොරතුරු ගෙන එන්නට සූදානම්. මම චතුක දේවාශන, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. අගෝස්තු 21 වනදා බලශක්තිය හා සම්බන්ධ සියලු අංශවල බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් වාර්ෂිකව සම්මදාන කෙරෙන විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අගෝස්තු 22 වනදා රටේ සමස්ත ධීවර කර්මාන්තය සක්‍රීය මාවතකට යොමු කිරීමේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් වැඩපිළිවෙල යටතේ රුපියල් මිලියන 400ක වේදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන මයිලිට්ටි ධීවරවරාය ප්‍රතිසංස්කරණය සහ නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව මෙදින පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වසර 37ක් පුරාවට තමන්ට අහිමිව තිබූ ධීවරවරාය නැවත ලබා දීම වෙනුවෙන් ප්‍රදේශයේ ජීවර ජනතාව මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ උපහාර තිරණයක්ද පිළිගන්නු ලැබුවා. අගෝස්තු 23 වනදා හෙළ සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රණාම උළෙල මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙදිනම පාර්ලිමේන්තුව වෙත ගිය ජනාධිපතිතුමා හෙළේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් අමරදේවයන්ට කෘතවේදීත්වය පළ කරමින් ස්ථාපිත කෙරෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙරුම් පද දෙවනවර කියවීමේ අවස්ථාවට එක්වමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා. ලංකා ඛනිජ තෙල් නිධිගත සංස්ථාවේ 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන්තිරන පිළිගැන්වීම මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අගෝස්තු 24 වනදා සිරිලක වාරි ශිෂ්ටාචාරයේ නව ඇරමුමක් සනිටුහන් කෙරෙන එල්ලංගා පද්ධතිය මගින් සබඳුන ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවන අධීරයේ කටයුතු ආරම්භ කිරීම මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විශේෂයෙන්ම මේ වැවකින් වැවකට මේ එල්ලංගා පද්ධතියත් එක්ක තිබෙන වයඹ 50 වැව් ගම්මාන වෙත මේ දියවර යටතේ අක්කර අඩි 150,000ක් මේ ඔබේ ප්‍රදේශයට මොරගහ කන්ද කළුගඟ ජලාශයේ ජලය ලැබෙනවා දෙනවා. තමුන්නාන්සල වගේම සියලු සත්වයාගේ ජීවිතවල අනාගතයේ තිබෙන්නේ ජලය, මහ පොළව සහ පරිසරය ආරක්ෂා කිරීම තුළ. වනාන්තර මිරිසාගේ පැවැත්ම සඳහා උපකාරී වන ස්වාභාවික ඖෂධාගාර ලෙස සලකා කටයුතු කිරීමට අනුබලය සහ ශක්තිය අපි සෑම විටම ඔබට දෙනවා විශේෂයෙන් සඳහන් කරනවා. මහවැලි දියවරෙන් සරුවන විට වයඹ සිරිකත වඩිනු ඇත සලමින් මිනිසලඹ ජනපති මෙහෙවරක සද්දින මතකය.